kadar mı durayız? ලස්සන ආදර කතාවක්. හට් ගොඩාක් තියෙන ලේන් ෂොකයි. උඹ බලන් හිටියෝ geki කියනවා. අනේ මොකද කියන්න කලින් බලන්නන්නේ. මගුල තව පොඩ්ඩෙන් ගින්නෙම නමුදාවට කතා කරමු. කෙලින්ම මම වැටට තියලා අඹුඩ ගහලා ගියා යන් දවස මන්නේගේ. කඳුළු බව පීලා තියෙනවා. ලංකාවේ ජනප්‍රියම විනෝදාත්මකම වැඩසටහන් නැරඹීමට සිරස් FM YouTube නාලිකාව subscribe කරන්න. දන්නවද මගේ මේ පපු ඇතුලේ තියෙන ගින්දර? මම දන්නවා. හැබැයි සෙනෙහස උතුරද්දී ගින්දර මට පේන්නේ. මේ ගින්දර වලින් මට පුළුවන් මාස 3ක කාලයක්වත් ඔයාට උයලා දෙන්න. ඒ තරම් ගින්දරක් හිතේ තියාගෙන මේ ආදරය කරන්නේ. ආදරෙන් උයල දෙන එක හොඳයි. ආදරෙන් කෑම බෙදල දෙන එක හොඳයි. ආදරේ බෙදල දෙන එක හොඳයි. හැබැයි මතක තියාගන්න, මේ ලෝකේ කවුරුවත් බත් කාලා පිඟන් හොදන්නේ. ඇයි? එක ඉගෙන ගත්ත නිසා බොරුවට ගිහිල්ලා හෝදවවනවා. හැම ගෙදරකම බත් කාලා පිඟාන හෝදනවා. තමන් බත් කෑවොත් තමන් පිඟාන හෝදනවා. මට පුළුවන් මාස 9කට බත් කන්න ගින්දර දෙන්න. මං කැමති ඒ ගින්දරවලින් ඇවිලෙන්න. දුරකථනේ මං හිතන්නේ සර්බර ශබ්ද වලින් කියන්නේ. ඔක නවත්ත හල්ලකෝ අක්කේ අයියේ මේ. මගුල තව පොඩ්ඩෙන් ගින්නෙම නමුදාවට කතා කරමු. කවුද මේ? කවුද? හෙලෝ. පොඩ්ඩක් ඉන්න, ආදරණීය වෙනක තද වුණා. දැක්ක දහාට් එක ආදරේ ගින්නින් දැවෙන. ඒ තමයි මගේ හදවත. බාබකිව් එකක් වගේ. සිකුරාදට ඔය ෆොටෝ දාන්න එපා කියන්නේ. කවුද මේ? ඇයි මම මුදල් නායක ඒක නායක රත්නායක. තුන්ගේද තුනම කතාවක්. තව දිසා නායක සේනා නායක කියලා තිබිලා තියෙනවා. සිය ඒ දෙක වෙන පවුල් දෙකරදී. හොඳයි. ඔයා කැමති මුදලි නායක කියනවටද, ඒක නායක කියනවටද, රත්නායක කියනවටද? තුනම කියනවට කැමති. ලිය තරම් අපේ තාත්තල දක්ෂ නෑ. එහෙනම් මොකද නම් තුනම තාම ඉතිරීනේ. මූ ඒරා කියන්නම්. අන්න හරි. මූ ඒරා කිව්වත් කමන්න. මූ ඒරා, අපිට අද කතා කළේ ආතරය ගැන මොන වගේ හැඟීමක් තියාගෙනද? අක්ක මට කෙල්ලෙක් ඉන්නවා. ඔව්. අයිය ඇත්තටම ආදරේට මං කිසිමකට කියන්නේ. අනේ අනේ මොකක් හරි වේදනාවක්. දුක බෙදාගමු. ඉස්සෙල්ලා අපිත් එක කියලෙමු. අපිට කියන්න. අනේ මොකද කියන්න කලින් බලන්නන්නේ. මං අහන්න. නෑ මගේ අයිය ආදරේට කවදාව ලේන්සුනම් දෙන්න එපා. එයි. ආයි කැඩෙනවාමයි අයියා. නෑ 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 කතාවක් තියෙන නැත්තේ. ඒ තේබ බොරු කතායි කියන්නේ. ඒ වගේ බොළඳ වෙන්න එපා ආදරේදී. නෑ බොළඳ වෙන්නේ ඇත්තටම වුණා. මට යා දුන්න ලස්සන ලොකු ලේන්සුවා ආදරේට දුන්නේ මේක පැටිය තියාගන්න කියලා. අන්තිමේ ඒ ලේන්සුවම තමයි අපි ආදරේ. අනේ මුවේරා මුවේරා. අනේ මුවේරාද මුහරකවක්? මුවේරා මට කියන්න, ඇයි ලේන්සු ආදරයට දුන්නු ලේන්සුවම නාගේ ආදරයෙන් නැති කරලා දාන්න හරස් වුනේ කොහොමද? ඒ ආදරයට පරක්කුනේ කොහොමද? එයාලගේ පවුල කට්ටිය
මං කොහොමද කියලා බලන්න මට නොකිය දවසක් ආවා. ගෙදර ටවෑන් එකකින් වගේද? වෑන් එකකින් උඹ බලන් හිටිය වගේ කියනවා. ඒ ඉන්නේ අපේ කුඹුරු මැදින්. හා කුඹුරු මැදින්. හා ඉතින් මං දන්නේ නෑ මං එයාලා එනකොට කුඹුරු වැඩ. ඉතින් හොඳයිනේ. ඒකනේ ඔයාට කුඹුරු තියෙනවා කියලා තයාලා දැනගන්නවනේ. අනිත් එක කම්මැලිනේ. ඔව් ඔයා කඩිසරය. ඔව් ඒ ඔක්කොම හරියයි. ඔව් ඒ වුණාට ඒ මං ඒ වෙලාවේ අර එයා දුන්නු ලේන්සු වෙන්නේ අඹුඩ ගහගෙන හිටි. වෙයි හට් අඹුඩ හට් හට් ගොඩාක් තියෙන ලේන්සුවක් අයි එතකොට ඉස්සරහ තමන් ආදරේට දුන්නු ලේන්සු අඹුඩ ගහගෙන උඹරේ ඉන්නවා දැක්කම මොන කෙල්ල දැයි කැමති වෙන්නේ? කැමති වෙනවා. ඔව්. හොඳ වෙලාවට ඔයා අමුඩ ඇඳගෙන හිටියා මේ වෙලාවේ. හිටියට වඩා නෑ මට කෙල්ල දැක්ක විතරයි පස්ස රත් වුණා. මඩන්න නෑ කතා කර. හොඳයි. මොකද මම ඒක අරන් ඊට කලින් දවස් දෙක තුනක් මං එයා හම්බ වෙන්නත් ගිහිල්ලා තියෙනවා. ඒක නින්න. එතකොට දවසක් මං එයාගේ කඳුළු බව පීලා තියෙනවා. කඳුළු පවා පිහදෙම එලින්සුවේ ඔවක් ඊයේ ඉඳලා කුඹුරු වැඩ කරන්න කියලා පටන් ගත්තේ කියලා කිව්වට වැඩක් නැහැ අපේ තාත්තා කියලා කොල්ල දැන මාස කිතන කුඹුරු වැඩ කරන්නයි කියලා අනේ දෙයනේ ඉතින් ඒ ආදර කොත් නෑ එයා ඇවිල්ලා කෙලින්ම මම වැටට තියලා අඹුඩ ගහලා ගියා යන් ලස්සන ආදර කතාවක්. කාලා කෙලින්ම දාය අයියා කාලා ඔයාගේ ලස්සන ආදර කතාවත් අපිට එවන්න. අපි කැමති ඒ ආදරේ බෙදාගන්න. ජය වේවා. ආයිමත් හම්බ වෙන්නේ අපි ලබන සතියේ. යමු ලීට් මේ මොකද ලීට් මේක දඹුදු ලීට්.